ආයුබෝවන්. එහෙනම් අද අපි ජපන් හෝඩියේ හිරගන කියන ජපන් හෝඩියේ මුල්ම අක්ෂර ටික ඉගෙන ගන්නටයි සූදානම් වෙන්නේ. හිරගන හෝඩියේ අක්ෂර වලින් පටන් ගන්නේ ලංකාවේ සිංහල හෝඩියේ තියෙන විදිහටම අයන්නේ. මම දැන් කලින් ලියලා සටහන් කරලා තිබ්බා, ඔගලන්ට මුලින්ම හඳුන්වලා දෙන්න. මේ තියෙන්නේ අයන්. ඊළඟට ජපන් හෝඩියේ තියෙන විශේෂත්වය, සිංහල හෝඩිය වගේ දීර්ඝ අක්ෂර නැහැ. ඒ නිසා ආයන්න, ඒ වගේම ඊළඟට ඇයන්න වගේ අකාරාදියත් මෙහි භාෂාවේ නැහැ. ඒ නිසා ආයනට පස්සේ මෙහි තියෙන්නේ ඉයන්. යන්නට පස්සේ තියෙන්නේ උයන්. උයන්නට පස්සේ තියෙන්නේ එයන්. එයන්නට පස්සේ තියෙන්නේ ඔයන්. ඔයන් ඔන්න ඔය අකුරු පහ තමයි ජපන් හෝඩියේ මූලිකම අක්ෂර පහ. දැන් අපි ඉංග්‍රීසි හෝඩියේ වවල්ස් කියලා කියනවා AEIOU කියලා. එතකොට ජපන් හෝඩියෙත් ඒ වගේම අක්ෂර පහත්, මේ පහ මත පදනම් වෙලා තමයි සෑම අක්ෂරයක්ම ශබ්ද වෙන්නේ. ඉතින් අපි වෙන්වෙන් වශයෙන් කොහොමද මේ අකුරු පහ ලියන්නේ කියලා ද අපි බලමු. මුලින්ම අයන්න ලියන ආකාරය අපි බලමු. අයන්න ලියනකොට මුලින්ම හරහට ඉරක් එනවා. ඒ හරහට කෙටි ඉරක් එනවා මේ ආකාරයට. ඊළඟට උඩ සිට පල්ලෙහාට ඉරක් එනවා. ඉන්පසු තුන්වන පියවර මේ උඩ සිට පල්ලෙහාට තියෙන ඉරේ මැදට වඩා තරමක් උඩින් දකුණු පසට වෙන්නට මෙන්න මේ වගේ ස්ථානකින් පටන් ගන්නවා පල්ලෙහාට. මෙන්න මේ ආකාරයෙන් වක්‍ර වෙලා පල්ලෙහාට නැවතත් පැමිණෙනවා. එහෙම තමයි අයන්න ලියන්නේ. නැවතත් අපි අයන්න ලියන ආකාරය බලමු. වමේ සිට දකුණට ඉරක්, උඩ සිට පල්ලෙහාට ඉරක්, ඉන්පසු මේ ආකාරයට වක්‍ර කොට ලියනවා. නැවත බැලුවොත් හරස් ඉරයි, උඩින් නම් පල්ලෙහාට, ඉන්පසු මෙම වක්‍රාකාර සටහන. එම තමයි අයන්න ලියන්නේ. මේ මම ලියන ආකාරය නැවත නැවතත් මේ වීඩියෝ එක නැවත නැවත බලලා ඔබ හැකිතාක් දවසට 20-30 වතාවක්වත් ලියලා පුරුදු වෙන්න. එතකොට තමයි ඔබට මතකෙන් ලියන්නට හැකියාවක් ලැබෙන්නේ, අත හුරු වෙන්නේ. ඊළඟට අපි බලමු යන්න කොහොමද ලියන්නේ කියලා. යන්න ලියන්නේ මේ ආකාරයට. අපි එක පියවර වශයෙන් බලනවා නම් මුලින්ම වම් පැත්තේ කොටස පල්ලෙහාට ඉරක් ඇවිල්ලා මේ වගේ පොඩි කොක්කක් වගේ ලියනවා. ඊට පස්සේ දෙවැනි කොටස තරම පුංචි නොය ආකාරයට එන්නේ. නැවතත් ලියනවා. උඩ සිට පල්ලෙහාට, පසු වම් දකුණු පස කොටස මේ ආකාරයට. ඒක තරමක් පහසු, අයන්නට වඩා පහසුයි කියලා හිතනවා. ඊළඟට තුන්වන අකුර උයන්. උයන්න එන්නේ මේ ආකාරයෙන්. මුලින්ම කෙටි ඉරක්, ඊළඟට ඒ වගේම තැනින් පටන්ගෙන සමාන්තරව ඇවිල්ලා පල්ලෙහාට වක්‍රාකාරව ගමන් කරනවා. නැවතවතාවක් ලිව්වොත් කෙටි ඉරක්, ඊළඟට වක්‍ර එනවා. ඊළඟට අපි බලමු ඒ අකුර. ඒ අකුර මේ ආකාරයට කෙටි ඉරක්, ඉන්පසු ඉංග්‍රීසි භාෂාවේ Z අකුර ලියන වගේ පල්ලෙහාට අරගෙන නැවත මේ ආකාරයෙන් වක්‍රව ලියවෙන්නේ. නැවත බලුවොත් උඩින්ම
කෙටීරක්. ඉන් පසු නැවතයක් වගේ පටන්ගෙන කියල ඉසෙද්ඩ කුරවාගේ ලියලා නැවත මෙන්න මේ ආකාරයට. එ තමයි ඒ අකුර. තව එක වතාවක් අපිට ලොකුට ලියල බලමු. කෙටීරක් කෙනවා ඉසෙද්ඩ කුර ආකාරයට අරගෙන මෙයාගේ ලිය. හරියට දෙකේ ඉලක්කම වගේ පොඩ්ඩක් පෙනුමක් තියෙනවා. ඊළඟට අවසාන කුරක් දවසේ ඔයන්. ඔයන්න අයන්න වගේ තරමක් මුල් කොටස. මේ වගේ හරස් ඉරක් එනවා වමේනන් දක්නට. ඊට පස්සේ උඩ සිට පල්ලෙහාට එනවා. නමුත් අයන්න වගේ නතර කරන්නේ නැහැ. එහෙමම රවුම් කරලා අරගෙන පල්ලෙහාට එනවා. ඊට පස්සේ තව පොඩි කෑල්ලක් එනවා දකුණු පැත්තෙන් මෙන්න මේ වගේ. නැවත ලිව්වොත් හරස් සිර වමේ සිට දකුණට උඩින් නම් පල්ලෙහාට ඇවිල්ලා එහෙමම වක්‍රාකාර මේ විදිහට අර ගන්න. නැවත අපි එක වතාවක් ලිව්වොත් හරස් සිර උඩ සිට පල්ලෙහාට එහෙමම වක්‍රව අරගෙන මේ ආකාරයට. ඒ තමයි අද මේ පාඩමෙන් අපි උගන්වන අවසාන අකුර ඔයන්. දැන් අපි නැවතත් ආයන්නේ සිට ඔයන්න දක්වා අකුරු පහ නැවත ලියමු. මුලින්ම ආයන්න ඊළඟට යන්න ඊළඟට උයන්න ඊළඟට එයන්න අවසාන වශයෙන් ඔයන්න. මේ තමයි අද දවසේ අපි උගන්වන මූලික අක්ෂර පහ. මේ අක්ෂර පහේ ශබ්දය මත තමයි අනිත් හැම අක්ෂරයක්ම තියෙන්නේ. කියන්නේ ස්වර එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් වවල්ස් කියලා කියනවා මේ අක්ෂර පහ. ඊළඟ පාඩමකින් අපි නැවතත් තවත් අක්ෂර පහක් හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපි ඔබ මේ අකුරු කීප වතාවක්ම ලියලා මේ වීඩියෝ නැවත නැවත අනුභවමින් කීප වතාවක්ම ලියලා පුරුදු වන්න. අපේ පාඩම වලට ඔබ වගේම තවත් අයට සම්බන්ධ වෙන්නට හැකියාවක් තිබෙනවා. ඔබගේ මේ අපේ YouTube channel එක ඔබ අනිත් අයටත් හඳුන්වලා දුන්නොතින් ඔවුන්ටත් ඔබ වගේම ඉගෙන ගන්නට පුළුවන් වේ. මේට අපේ YouTube channel එක subscribe කරලා ඒකේ අර bell mark එකකුත් තියෙනවා. ඒකත් එබුවොත් පාඩමක් අපි upload කරපු විගසම ඔයගලන්ට බලා ගන්නට හැකියාවක් ලැබේ. දැනට අපි නිශ්චිතවම මේ වෙලාවට මේ දවසේ මේ වෙලාවට අපි එකතු කරනවා කියලා තාම අදහසක් නැහැ. ඒ නිසා අපි ඔබ ඒ පිළිබඳව ඒ බෙල් එකත් ඔබලා තියාගත්තොත් පාඩමක් අප්ලෝඩ් වෙච්ච ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉගෙන ගන්නට බොහොම ස්තුතියි. නැවත මේ වගේම අකුරු සම්බන්ධ පාඩමකින් සම්බන්ධ වෙමු. ඒ වගේම ව්‍යාකරණ සහ වචන සම්බන්ධ පාඩමකුත් මේකම අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.